මේ වන විට රට පුරා යලිත් වෛරස් රෝග කිහිපයක්ම හිස ඔසවමින් තිබෙනවා. කොවිඩ්, ඩෙංගු, ඉන්ෆ්ලුවෙන්සා වගේම සරම්ප රෝගයත් ඒ අතරට ඇතුළත්. පවතින වර්ෂාවත් සමග වාර්තා වන ඩෙංගු රෝගීන්ද දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා. මේ මාසයේදී පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 10590ක්. ඊයේ දිනය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 969ක්. වැඩිම රෝගීන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය සටහන් වන්නේ 18401ක් ලෙසයි. ගම්පහෙන් රෝගීන් 16020ක්, කළුතරින් රෝගීන් 5122 වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ. මේ වන විට යාපනය දිස්ත්‍රික්කය තුළද ඩෙංගු අවදානම ඉහළ ගොස් තිබෙනවා. යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 4043ක්. මේ වසරේ ඩෙංගු මරණ සංඛ්‍යාවද 55 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේනම් ඔබේ අවට පරිසරය පිරිසිදු කිරීම ඔබ සතු යුතුකමක් හා වගකීමක්. මේ අතර කොවිඩ් හා ඉන්ෆ්ලුවෙන්සා වෛරස් තත්ත්වයන්ගේද සීක්‍ර වර්ධනයක් දක්නට පුළුවන්. කොවිඩ් වෛරසය ආසාදිත දරුවන් දෙදෙනෙකු කොළඹ රිජ්වේ ආර්යා ළමාරෝහලේ ප්‍රතිකාර ලබන බවට මාධ්‍ය මගින් ප්‍රචාරය වන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජීවිජේ සූරිය ප්‍රකාශ කළේ. රෝගීන් දරුවන් දෙදෙනෙකු වාර්තා වුණා කියලා ප්‍රචාරයක් කරනවා. ඒක නිසා රිජ්වේ ආර්යා ළමාරෝහලෙන් කිසිම ආකාරයක එහෙම කොවිඩ් රෝගීන් වාර්තා වීමක් සිදු වෙලා නැහැ. මේ යම්කිසි ආකාරයක කොවිඩ් රෝගීන් වාර්තා වුවොත් හෝ එහෙම නැත්නම් වෙනත් ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝගී තත්ත්වයක් වාර්තා වුණාම ඒකට ප්‍රතිකාර කිරීම සඳහා පහසුකම් රෝහල්වල ඇති කරලා තියෙනවා. ඒ වගේම ඖෂධ ලබා දීලා තියෙනවා. ඒ වගේම පරීක්ෂණ කරන්න පහසුකම් ලබා දීලා තියෙනවා. ඒ වගේම බෝ වෙන ආකාරයේ රෝගියෙක් වාර්තා වුණොත් ඒකට සිදු කළ යුත්තේ කෙසේද, ප්‍රතිකාර කළ යුත්තේ කෙසේද සහ අනිත් රෝගීන්ට තර්ජනයක් නොවන ආකාරයට ඒ ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා. එම නිසා යම් යම් පුජ්‍යලයන් යම් යම් පරමාර්ථ මත විදාකාරයේ ඒ ප්‍රචාරයන් ගෙන යනවා. යම් යම් ආකාරයේ ඒ වර්ගයෙන් අපි රටේ ජනතාවෙන් ඉල්ලා සිටිනවා ඒවා පිළිබඳව දැඩි අවධානයක්ම කරන්න එපා කියලා. කෙසේ වෙතත් අපේ ආරක්ෂාව අපිම සලසා ගනිමු. කොවිඩ් වසංගතයෙන් විශාලා මහනුවරක් වූ අපේ රට ගැන අපි යලි යලිත් මතක් කරගනිමු. නිසි අයුරින් මුවාවරණ පැළඳීම, දෑත විෂ බීජ හරණය කිරීම මෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම තුළින් ඔබෙත් මගේත් ජීවිත සුරකිනු ඇති බව නොඅනුමානයි. මේ අතර JN1 කොවිඩ් උප ප්‍රභේදය මෙරට තුළ පැතිර ඇද්දැයි සොයා බැලීමේ ජාන පරීක්ෂණ සිදු කිරීම ප්‍රමාද වී තිබෙනවා. කොවිඩ් ආසාදිතයින්ගේ සාම්පල මෙතෙක් ලබා නොදීම හේතුවෙන් පරීක්ෂණ ආරම්භ කිරීමට නොහැකි වී ඇති බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ ආසාත්මික සහ අණුක විද්‍යා අංශ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළේ. මෙරට තුළ පැතිර යන සොසන රෝග සම්බන්ධයෙන් සොයපැලීමේ පරීක්ෂණයක් මේ වන විට ක්‍රියාත්මකයි. ඉදිරි සතිය තුළ එහි වාර්තාව නිකුත් කිරීමට හැකිවරු ඇති බවයි මහාචාර්ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් සඳහන් කළේ. එසේම සොසන රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බවද විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා. මුල්ලේරියාව ශික්ෂණ රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය එරංග නරංගුට පැවසුවේ ජනවාරි මාසයේ දක්වා ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩිවීමක් සිදුවේ හැකි බවයි. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය චමල් සංජීව මෙලෙස අදහස් පළ කළා. අවාසනාවට වගේ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ කියන බෝවන රෝග ගැන ප්‍රජා සෞඛ්‍ය කර්තෘත්වයෙන් අවධානය යොමු කරන වෙනුවට පහුගිය අවසාන අවුරුද්දේදී කොළඹ මැනින් මාකට් එක වගේ බිස්නස් කරන තැනට බවට පත්වීමත් එක්ක සෞඛ්‍ය අමාත්‍යාංශය තමන්ගේ මූලික දැක්ම සහ මෙහෙවර අමතක වෙනවා. අද වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය ස්පෙයාවිල් එකක්වත් නැති පරණ මෝටර රථයක් තත්ත්වයට පත් වෙලා ඇනගිටිලා කඩා වැටිමින් යන්නේ. බොහෝ තැන්වල බොහෝ ස්ථානවල මේ කියන වසංගත තත්ත්වයන් ගැන නැත්නම් මේ මතුවන ගෝවන රෝග හෝ සෞඛ්‍ය ප්‍රශ්න ගැන වග කියන ස්ථීර නිලධාරීන් ආරියක් නැති තැනටපත් වෙනවා. ඒ නිසා තමන්ගේ මොහොතේ රාජකාරී කලින් ඔබට මේ ගැන තියෙන වගකීම ඉෂ්ට නොකරන තත්ත්වයක් තමයි දකින්න පුළුවන්කමක් තියෙන්නේ. ඒතර මේක දිගටම අඛණ්ඩව වර්ධනය වුණොත් ඒකේ අවසාන ප්‍රතිඵල අවසාන ඛේදවාචකයට ගොදුරු වෙන්නේ මේ රටේ සාමාන්‍ය මිනිස්සු. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.